වස්සාන ධර්මදේශනා දමනය කළ හැකි දමනය කළ යුතු පුද්ගලයින් හසුරවනවාකෙන අර්තයෙන් පුරිසු දම්ම සාරති ඒවිතරක්නෙමේ දමනය කරනවාය හික්මවනවායකි නරත්තියනුත් පොරිසධම්ම සාරතියේ කියන මේ වච්චනය ධර්මය තුළින් විග්‍රාවෙනවා. එතුළු දැම් මේ වච්චන දෙකම එකට සම්බන්ධ කරලා ගත්තහම, නුත්තරෝ ොරිසු දම්ම සාරතයේ කෙලාපේ විශේෂ බුදුගුණයක් ැටියට හඳුනගන්නවා දැඟ තුො ඔබදන්නව අනත්තරෝක කියැ යයි කියලා ඊට වඩා උත්තරීතර කෙනෙක් නේ ැං ඔබදන්නවා ොරිසුදම්ම සාරතය ගැන් යයිකය දමනේ කළහැකි දමනේ කළයුතු පුද්ගලයි හික්ම වනවා කියෙනන අරතයෙන් පොරිසිුදම සාරතී කියෙල කියනවා. ඒ නන්තම් වච්චන දෙකයේ මාර්තය එකට ඒකා බාද්ධ කරලා ගත්තාම උඩ මත්තුවෙනවා අර්ථයක් ඒ තමයි මේලෝකයි. දමනය කළයුතු දමනය කළහැකි පුද්ගලයින් දමනය කරණය අතර ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන්නේ බුදුරජාණන් වහන්සේ ඊට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් ඊට වඩා උත්තරේත්‍ර කෙනෙක් මේලෝකේ දැකගත නොහැකේ කියන වචනාර්ථය මේ බුදුගුණය තුළින් මතුවෙන. දිනපතා නවත්තුමු ධර්මදේශන ශ්‍රමණයකිරීමට, වස්සාහන ධර්ම දේශන අපගේ යුටබ් නෑලිකාව, දැන්ම සබස්ක්‍රයිප් කරන්න ෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා ජුරප් නාලිකාවස්සේ ප්‍රචාය වන මෙමල් සුමුදුර ධර්මාණුශාසන වෙනුවෙන් පින් පර දායිකත්වයගෙන කටයුතු කළේ ශවිිසරලන්තයේ ජිනීවාහි පාදිංචි පියල් රණජීව මහත්මා සමගින් අජන්තා රණජීව මහත්මිය සජිනී රනජීව දියනිය සහ හේෂාන් රණජීව පුතු ඇතුළු පවුලේ පෙන්වත් පෙරසයි. එම්ම පෙන්වත්තිරිසගේ ප්‍රධහන අරමුණ පන්නේ. வாரிமு நவவன தினට ජදීතිබුණු அජන්තා රணජීவ மහත්මියගේ ஜண்மதினයට ஆශீர்வாதுபතා தானன் அතர உතුම් ஊதானய தருமதானமைல் பின் கமක්சது கிரேமாய். அது தேේශக்கானන් வහන්සே கෑகல்ல ஹெரிவடுன்ன ஹල්பிடிய ஸ்ரே சைைலாராம விහාரவாசி அத்திபூஜனීய ராஜக்கிய பண்டிித்து தலிவல புதராக்கித்த சவாமீன் வහන්සே. අබුසරයි අපි හාමුදුරුවනේ සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මනිිරාජස්ස සුනන්තුසග්ගමොක්කදන් දම්මසවන කාලෝ අයං බදන්තා දම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලු අයං භදන්තා නමුෝතස්ස භගවතු අරහතු සම්මාසම්බුද්ධස්ස නමුතස භගවෙතු වරහතු සම්මාසම්බුද්ධස්ස නමුතස්ස භගවෙතු වරහතු සම්මාසම්බුද්ධස්ස සෝභගවායිතේපේ අනොත්තරෝපොරසදම්ම සාරති ස්්‍රද්ධාවන්ත පිංමතුනි අදෝභ සීලු දෙනාම සූදානං වෙන්නේ වස්සාන ධර්මදේශනා යුබ් නාලිකාවෝස්සේ විකාශය කෙරෙන තවත් එෙක් සද්ධර්ම දේශනාවක් සමග ඒකා බාද්ධවීමටයි විශේෂයෙන් මේ ධර්ම දේශනාව තුළින් අපි බලාපොරොත් වෙන්නනි මීට පෙර අපි සාකච්ඡා කරගෙන දේශනා කරගෙන පැමිණේ බුදුගුණ ධර්ම දේශනා මාලාවෙේ ඊළඟ බුදුගුණේ පිළිබඳව සාකච්ඡා කරන්න එතමයි අනුත්තරෝ පොරිසුදම්ම සාරති සම්මාසම් බුදුගුණේ පිළිබඳව. සෝභගවා ඉතිපි අනුත්තරෝ පරිසදම්ම සාරති. එතුම් සම්බඳ ගුණේ පිළිබඳු අදදිනේද මේ ධර්ම දේශන තුරින් සාකච්చාවෙනවා. අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්්‍රය දරන්නේ සිට්සර්ලන්තේ ජිනීවානෝර පදිංచි එපයා රණජීව පංවත් මහත්මානන් එවගේම අජන්තා රණජීව පිංවත් මහත්මය එම ආදරණිය දියනිය ආද්‍රණිය පොතුනුවන් නැතුළු පෞලෙසිලු දෙනාම. විශේෂ අරමුණක් කැටියට අදදිනේහි යෙදී තිබෙන තමන්ගේ ජන්මදිනය, අජන්තා රනජීව පින්ංමත් මෞතුමියගේ ජන්මදිනය යෙදී තිබෙන මොහොත්තේ ලෝකවාසී සියලු දෙනාටම. ධර්මදාාන මේ පිංකමක් සිදු කළ යුතුේ කියන මෝලිකා භිප්පරයින් මෙධර්ම දේශනාව සඳහාදදින දායකත්වය දරනවා. පිංහතුනී අනුත්තරෝ පොරිසුදම්ම සාරතී යන බුදුගුණේ පිළිබඳව අපි අවධානයමු කරන කොට ප්‍රධානම වශ්‍යයෙන් අපි මේ බුදුගුණය. කොටස් දේකට බෙදාගන්න ඕනින්. එකක් තමයි අනුත්තරෝ කියන්නේ යඇයි පොරිසදම්ම සාරථයේ කියන්න මොකද්ද. කියල මේ පද දෙකපි වෙනවෙනම හඳුනාගත යුතුයි. අපි ඉස්සල්ල බලමු අනුත්තරෝ කියන්නේ මුකද්ද. අනුත්තර කියලා කියන්න පිනතුන පාලි විග්‍රහයක්තිනො මෙෙන්න්න මෙහෙම අත්තනෝ පන ගුණේහි විසිට්ට තරස්ස කස්සචි අභාවා තමන්ගේ ගුණයිෙන්, තමන්ට වඩා විශිෂ්ටයෙක් නොමැතිහෙයින්. එක තමයි අනුත්තරෝ කියන මේ වචනය එක අර්ථයක්. ගද අත්තනෝපන ගුණේහි විසිට්ට තරස්ස කස්සචිය භාවා තමන්ගේ ගුණයට වඩා විශිෂ්ට වූ කෙනෙක් නොමැතිහෙයින්. නත්ති ඒ තස්ස උත්තරෝති අනුත්තරෝ. ඊට වඩා උතුම් කෙනෙක් නොමැති නිසා එතමයි අනුත්තරෝ. තමන්ගේ ගුණේට වඩා විශිෂ්ටෝ කෙනෙක් නොමැති නිසා, ඊට වඩා උතුම් කෙනෙක් නොමැති නිසා මෙකී අර්ථයන් ගැබ්විච්ච වච්චනය තමයි අනුත්තරෝ කියල කියන්නේ. ඒනං අපි හොඳට පැහැදිලි කරගඩෝනි අනුත්තරයි කියල කියන්නේ. ඊට වඩා විශිෂ්ටයක් මේ ලෝකෙ නෑ. බුදුරජාණන් වහන්සේ වඩා විශිෂ්ටෝූ පුද්ගලේ මේ ලෝකධාතු කිසිවක, අපට දැකගන්ට පුළුවහංකම ලැබෙනනිිනෑ. එකකට හේතුව බුදුරාජාණන් වහන්සේගේ විශිෂ්ටත්තේ රඳා පවතින්නේ කෙලෙස් බරිත ලෝකයා කෙලෙස් වලට අනුකූලව කරන කියන කටයුතු අනුවනෙමේ. විභාගාදිය කරපුහම අපි විශිෂ්ඨයන්ගේ නාමලේකන සහස් කරනවා. විවිධ පරියේෂන ආදිය කරපුහ මේ පරියේෂනවල සාර්ථකත්්‍යය මත්ත පදනන් වෙලා මේ ලෝක අපි විශිෂ්ටයන්ගේ නාමලේඛන සකස් කරනවා. ඒ විශිෂ්ටයන්ට විවිධ තයාගපි ලබා දෙනොවා. විවිධ ශිෂ්ෂත්ත ලබා දෙනවා දරුවන් හැටියට නගේ දක්ෂතාාවයන් පිළිබිමු කරන්න අපේ දරුවන්ට විධ ශිෂ්ෂත්ත ලබා දෙනවා. ලෝකපූජිත මට්ටමට අපි පත් කරනවා. එතින් ඒ හැම විශිෂ්ඨත්වයක්ම පිංහතුනි කෙලෙස්බරිත ලෝකයක්. කෙලෙස් බරිත සිතිවිලිවලින් ගොඩනගා ගත්ත දක්ෂතා විශිෂ්ටතා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ මේ ඊට වඩා උත්තරීතර කෙනෙක් නෑ කියන මේ පදනම සකස්සෙන්නේම තතාගතයන් වහන්සේගේ තියෙන නික්ලේෂී බව පදනම් කරගෙන. එන් නික්ලේෂී බවට උපකාරවිච්ච ප්‍රතිපදාවක් තිබෙනවා. ඒ ප්‍රතිපදාව තමයි සීල සමාදි, පഞ්ඥා විමුක්ති විමුක්තිඥානදස්සන කියන මේ පහ. සීල සමාධ පഞ්ඥා විමුක්ති විමුක්තිඥානදස්සන. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ උත්තරීතරභාවයට පත්වෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ විශිෂ්ඨභාවයට පත්වෙන්නේ ඒන් නික්ලේසි බව ඇතිවීම පිණිස ඒ නිකෙලෙස් බව උපදවාගැනීම පිණිස භාවිතා කරපු ප්‍රතිපදාවේ තියෙන සුවිශේෂීතාවය නිසාමයි. මොකද බුදුරජාණන් වහන්සේට මේ තමන් වහන්සේ වඩපු සීලේයට උපදෙස්ගන්න පොළුවන් කෙනෙක් මේ මනුෂ්ලෝකවත්, දිවියලෝකිවත් බ්‍රහ්මලෝකිවත් මේ කිසි්දු ලෝක ධාතුවක ඒ සීලේ උපදෙස්ගන්න පුළුවන් කෙනෙක් හිටියේනෑ. සමාධියයට උපදෙස්ගන්න පුළුවන් කෙනෙක් මේ ලෝකධාතු සිසාරා සොයා බැලුවත් බුදුරජාණන් වහන්සේටෙම උපදිස්ගන්න පුළුවන් කෙනෙක් හිටේනෙන. ඊළංඟට ප්‍රඥාවට උපදිෙස්ගන්න පුළුවන් කෙනෙක් හිටියේනේ. විමුක්තියට උපදෙස්ගන්න පුළුවන් කෙනෙක් හිටියේනේ. විමුක්ති ඥාන දර්ශනයට නැත්තං විමුක්ති ඥාන දස්සන කියන මේ තත්වයට උපදෙස්ගන්න පුළුවන් කෙනෙක් නි ලෝකධාතු සිසාරා සිෙව්වත්. බුදුරජාණන් වහන්සේට සොයාගන්න බැරි වුණා ඒ නිසයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්්‍යයෙන් පසුව පෙර ආදි බුදුරජාණන් වහන්සේලා සිදුකළ අන්දමටම තමන් අවබෝධ කළ ධරමේම ගුරුතන්හි පිහිටවාගන්නට කල්පනා කළේ තකුට තමන් වහන්සේට සීල සමාධි පഞ්ඥා විමුක්ති විමුක්ති ඥාන දස්සන කියන මේ නිකෙලෙස් බව උපදවා ගැනීම පිණිස වඩපු ප්‍රතිපදාවටඒ ප්‍රතිපදාව අඩුපාඩු තැන් තිබෙනවනන් ඒවා සකස් කර ගැනීමට උපදෙස්ගන්න පොළුවන් කෙනෙක් මෙ තුන් ලෝක ධාතුව තුළවත් හිටේ නෑ. එනිසා බුදුරජාණන් වහන්සේ උත්තරී තරයි. එනිසා බුදුරජාණන් වහන්සේ විශිෂ්ටයි මේ සියල්ලම ආධ්‍යාත්මික ගුණයන්. අපි මේ සමස්තේම භෞතික ලෝක ඔස්සේ ගොඩනගාගන්නට වෙරවීරිය වඩනුකොට බුදුරාජාණන් වහන්සේ තමන් වහන්සේගේ ආධ්‍යාත්නික දියුණුව සීල සමාධි පanya්ඥා විමුක් විමුක් ති ඥාන දස්සන කෙනනු ප්‍රතිපදාවත්තුලින් සාක්ෂාත් කරගත්තා. එනිසා බුදුරජාණන් වහන්සේ අනුත්තරයි. ශ්‍රේෂ්ටයි දෙවියන් බ්‍රහ්මයන් මිනිසුන් සහිත ලෝකයේ බුදුරජාණන් වහන්සේ අග්‍රරයි. මෙන්න මේ හේතුව නිසයි අපි බුදුරජාණන් වහන්සේට අනුත්තරෝ කියන අභිධානයෙන් ආමන්ත්‍රණය කරන්නේ. ඊළංඟට අපි පිින්වතුනි බලමු මොකද මේ පරිසදම්ම සාරතී කියන මේ වචනයහි තේරුම. මේ පුරිසදම්ම සාරතී කියන එකේ වචන විග්‍රහ අපිතේරුම් ත්තොත්, මෙන්න්න මෙහෙම විග්‍රහයක් ඒකට තියෙනවා එතමයි පරිසදම් මේ සාරයේතීති, පුරිසදම්ම සාරති දමේහිති විනේතීතිවුත්තංහෝති පුරිසදම්ම කියෙන වචනෙන් අර්ථගන්වන පිනතුනිි දමනය කළ හැකි දමනය කළ යුතු පුද්ගලයින් එතකොට මේ දමනය කළ යුතු දමනය කළ හැකි පුද්ගලෙන් සාරේතීති හසුරවායි කියෙන අර්තින් පුරිසදම්ම සාරතිී පුරිිසධම්මසාරතී කියලා අපි බුදුරජාණන් වහන්සිට කියනවා. දමනය කළ යුතු දමනය කළ හැකි පුද්ගලයින්ව තමන් වහන්සේ විසින් හසුරුවනවා. එනිසා පුරිසධම්ම සාරතී කියනවා. ඒ විතරක්නෙමි ඒ අය දමේති දමනය කරනවා විනේති හික්මවනවා. මෙන්න මේ අර්ථත් පුරිසධම්ම සාරතී කියන වචනය තුළ අර්ථගැන්නෙනවා. ගතන බට හොඳට පැදිලිින් ට ඇති මකද්ද පොරිසුදම්ම සාරථයේ කියෙලා මේ වචනය තුළින් විග්‍රාවෙන් දමනය කළ හැකි ධමනය කළ යුතු පුද්ගලයින් හසුරවනවාකෙන අර්තයෙන් පරිසුදම්ම සාරති ඒවිතරක්නෙ මේ දමනය කරනවාය හික්මවනවායක නරතයනුත් පුරිසදම්ම සාරතය කියන මේච්චනය ධර්මය තුළින් විග්‍රාවෙනවා. තුර දැන් මේ වචන දෙකම එකට සම්බන්ධ කරලා ගත්තහම අනුත්තරෝ පොරිසුදම්ම සාරතයේ කෙලාපේ විශේෂ බුදුගුණයක් හැටියට හඳුන ගන්න. දැංඟතු ඔබදන්නව අනත්තරෝකයන් යැයි කියලා ඊට වඩ උත්තරීතර කෙනෙක් නෙ දැන් ඔබ දන්නවා පරිසිදධම සාරතයගැන් යයික දමනේ කළ හැකි දමනේ කළයුතු පුද්ගලයින් හික්ම වනවා කිය නරතයෙන් පුරිසිදධම්ම සාරතී කියලා කියනවා. ඒ අන්තම් වචන දෙකීම ආර්ථය. එකට ඒකා බාද්ධ කරලා ගත්තාම උඩට මත්තුව වෙන අර්ථයක් ඒ තමයි මේලෝකයි දමනය කළයුතු දමනය කළහැකි පුද්ගලයින් දමනය කරනයා අතර ශ්‍රේෂ්ඨත්වයට පත්වවෙන්නේ බුදුරජාණන් වහන්සේ ඊට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් ඊට වඩා උත්තරේත්‍ර කෙනෙක් මේලෝකයේ දැකගත නොහැකී කියන. වනාර්තය මේ බුදුගුණේ තුළින් මත්තුවෙනවා දැන් ඔබට මේ වචනාරථය හොඳයට පැහැදිලිවෙන්ට ඇති අපි දැන්ටිකක් මේ බුදුගුණේ තුළ ඉදිරියටයාමු බුදුරජාණන් වහන්සේ දැ මෙතනද මේ බුදුගුණේ තුලින් බුදුරජාණන් වහන්සේගේ විශේෂගුණයක් කැටියට මේ දමනය කළ හැකි දමනය කළයුතු පුද්ගලයින් දමනය කලා කියනකනි ඩටමතු වෙන්නේ. ැයි දැන් දමනය කළ හැකි දමනය කළයුතු පුද්ගලයිෙන් කියෙලා ගත්හම, ඔබේ මනසට ඇතුවෙෙන්න්න පොළුවන් ආ කල්පයක් බුදුරාජාණන් වහන්සේ එත කොට දමනය කරේ මිනිස්සු විතරද මේ පුද්ගල කියන වච්චනය පරිස දම්ම කියන දමනය කළ යුතු දමනය කළ හැකි පුද්ගලයෝ කියන තැනින් අර්ථගැන්න්න වෙන්නේ මිනිස්සු විතරද කියලා ප්‍රශ්නයක් කෙන්න්න පුළවා. මෙතන පුරිස දම්ම දමනය කළ යුතු දමනය කළ හැකි පුද්ගලයෝ වනාහි තිරිසංගත සත්වයෝධ විය හැකි. අපි දන්නවා නාලාගිරි වැනි ඒ තිරිසංගත සත්වන් දමනය කරපු ආකාරය ඔයි පින්තු හලා තිබෙනවා. එනිසා මේ කාණ්ඩට තිරිසංගත සත්වයින්ද අන්තර්ගත් වෙනවා. ඊළංඟට මේ කාණ්ඩේ මිනිස්සුන්ද අන්තර්ගත වෙනවා. අංගුලි මාල වැනි අපි ප්‍රසිද්ධ කතාපවත්තුලින් දැන ඉගෙනගන්න. මේ විශේෂ පුද්ගලීෙන් ධමනය කරප අවස්ථ අපි ධර්මිතුළ ඕන තරඟගි ගෙනගන්නවා. එනම් මේ පරිසදම්ම කියෙන කාන්ඩේට මිනි සුන්ඳන්තර්ගත වෙනවා. ඊළඟට දෙවියන් බුදුරාජාණන් වහන්සේ විසින් දෙවියන්ව ධමනය කළ සක්‍ර දෙවියන් වැනි ශ්‍රේෂ්ඨ දෙවිවරුට ධරමය කියල දේලා ඒ දෙවිවරු මේ ධර්මය තුල් හික්මෙව්වා බහල ඇති සූත්‍රදේශනාවක්තියෙනවා. දදිගනිකායේ සක්ක පඥ සූත්‍රයේ කල මේ සූත්‍රයේ තමයි සක්ත්‍ර දෙවියන්ව දමනයකරපු ආකාරය. තම තමන්ගේ උතුම් නිර්වාන මාර්ගය අවධිකර ගැනීම පිණස බුදුරජාණන් වහන්සේ ශක්‍ර දෙවියන්ට මඟපෙන්නපු ධර්ම කරුණු අන්තර්ගත සූත්‍රය. සක්ක ප්‍ය සූත්‍රය. එතකොට මේ සූත්‍රදේශනා තුළිින් දෙවියන්ට මඟපෙන්න්නපු ආකාරය. දෙවියන් දමනයකරපු ආකාරය. පිට දකින්න පුොළ හංගම ලැබෙනවා. එඒතරක් නෙමේ ඕනෑ තරං පිංහතුනේ මේ පිළිබඳව ධරම කරුණු අපිට ත්‍රිපිටක ත්‍රපිටක යා ස් ්‍රේන් ගොුණු කරගන්න පොළොහ. ඒළඟට දෙවියන් විතරක් නෙමේ බ්‍රහ්මයන්ද මේ පරිසුදම්ම කියන කාණ්ඩේට අන්තර් ගත වෙනවා. මජయමින් කායිතින බ්‍රහ්මණනිමන්තනික සූත්‍රයේ කියෙලා සූත්‍රයක් විශේෂත සූත්‍රැක සූත්‍රය තමඔයි ක බ්‍රහ්මාදී බ්‍රහ්මයින්ගේ දමනයන් පිළිබඳව. විග්‍රහවෙන ආකාරයිට දකිින්ට පොලහංකම ලැබෙන්. වගේ විශේෂ බ්‍රහ්මයන් දමනේකරපු ආකාරයන් අපි දරමයත් තුල්ල දකිනවා. එඇතොට මේ දේවන් බ්‍රහ්මයන් මිනිසන් තිෙරි සංග සතුන් විතරද. ඇවිධ නාගේ නපිදන්න්නවා ශ්‍රී ලංකා දීපේට, වැඩම කොට වදාල බුදුරජාණන් වහන්සේ ශ්‍රීලංකා දීපේද. කොයි තරං දමනයන් සිද්ධ කරාද. විශේෂෙන් චූලෝදර මහෝදර වැනි පුද්ගලෙන් දමනය කලා. එයාය මනුෂ්‍යයෙන් හැටිට නෙමේ අපි ඉගනගන්නේ. ඒලා නාගගේෙන් හැටිරි නාග ගෝත්‍රිකයන් හැටියට අපිඉගෙනගන්න. එතකොට මේ වගේ විවිධ නාගයින් දමනය කර පවස්ථාවල්, අපි ශ්‍රවනය කරලා තිබෙනවා. ඊළංඟට පින්හතුනි ආලවකාදී යක්ෂීෙන් දමනය කරපා කරය අපි ශ්‍රවණය කරලා තිබෙන. එනම් මෙතන පිංවතුනි අපි තේරුංගතයුතු දෙයක් තිබෙනවා. එතමයි පුරිස දම්ම කියන කාණ්ඩේට. දමනය කළයුතු දමනේ කළහැකි පුද්ගලයෝකෙන ගණයට මිනිස්සු විතරක් නෙමේ දෙවියන්, බ්‍රහ්මයන්, මිනිසුන් තිරිසංගත සත්වයින්, නාගයන්, අසුරයන්, ්‍යයක්ක්ෂයන් මෙආදී සමස්ථ ලෝකයේ දමනට සුදුස සියලු පුද්ගලීන් දමනය කලාකෙන අරථයෙනුවේ පරිසධම්ම සාරතියේ කියන මේ උතුම් අරථය ඉස්මතුවෙන්නේ. එක අපි හොඳට තේරුන්ගත යුතු තැන. ඊළඟට පින්වතු න. අපිට ඒ එකඒ එක දමන කතා ශ්‍රවණය කරන කොට දැන් අපි දන්නවා විවිධ දමන කතා අපප ශ්‍රවණය කරන ආලවක දමනේ කෙනෙක හරි ප්‍රසිද්ධ දෙයක්. එළංඟට අංගූලි මාල දමනේ හරි ප්‍රසිද්ධදයක් නන්දෝප නන්ද ඒ දමන හරි ප්‍රසිද්ධ තැන බක බ්‍රහ්ම දමනය හරි ප්‍රසිද්ධ දෙයක්. තුොර මේවාගේ දේවල් අපි ශ්‍රවණය කරන කොට අපිට හිතෙන්න්න පුළුවන් මේ මේ සාමාන්‍ය ඒ විශේෂිත අවස්ථා විතරද අනුත්තරෝ පොරිසුදම්ම සාරති බුදුගුණේට සම්බන්ධ වෙන්නේ. ඇත්තටම කිව්ොත් නැහැ හේතුව බුදුරජාණන් වහන්සේ යම් මොහොතක සම්මාසම් බුද්ධත්වයට පත්වෙනුවද. යම් මොහොතක මහා පර්මිර්වාණ දහතෝට පත්වෙනුවන්ද. ඒ අන්තර් කාලයේ පුරාවටම බුදුරාජාණන් වහන්සේ සිදු කළේ මේ ලෝකයේ දමනය කළ හැකි දමනය කළ යුතු පුද්ගලයෙන්ව දමනය කරන එක. එක විවිධ නයින් විවිධ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ දමනය කිරම සිද්ධ කලා. එහෙෙනං අපි යම්කිසි ධරමයක් අභිධර්මය හැටිටි ඉගෙන ගන්නවාද. අපි හිතේ ශ්‍රද්ධා මාත්‍රයක් ඇතිවෙන්ටඕනි මේ බුදුරජාණන් වහන්සේ ලෝකයාව දමනය කිරීම පිණිස දේශනා කරපු, එක විශේෂිට ධර්ම කොටසක්. විනේකාරණාවක් ගැන ඇහෙනකොට ඔබේහිතේ සතුටක් ඇතිවෙන්ඩෝනි මේ බුදුරාජාණන් වහන්සේ මේ ලෝක්‍යාව දමනය කරන්ට දේශනා කරපු තවත් එක විදිහා. සූත්‍රදේශනාව කැහෙනකොට ඔබේහිතේ සිහිපත්වෙන්ටෝනි මේ අපි ශ්‍රවණී කරන්නෙත් බුදුරාජාණන් වහන්සේගේ අනුත්තරූ පුරිිසදම්ම සාරතිය බුදුගුණී මහිමමයි. පිනතුනි යම් වචනයක් ලෝකයාගේ හිතසුව පින්ස බුදුරජාණන් වහන්සේ දේශනා කරාද ඒ සෑම වචනයක්ම අනුතරෝ පුරිසදම් සාර්ථ බුදුගුණේට යටටයි. මොකද A ඇසූ ඇසූ සෑම ධර්ම පදයක් පදයක් පාසා ඒ ඇු ඇසූ සත්යෝ තමතමන්ගේ නිර්වානදිගමේ සිද්ධ කලා මාර්ග පලෝට පත්වනා. අඩ්ඩුම තරමේ දුගතයට නොගිහින් සුගතියක ඉපැදීම පිණිස හිතාදාගත්තා මේ ලෝකේ තුළ ජීවත්වීමේදී තවත් කෙනෙකුට කරදරයක් නොවී පීඩාවක් නොවී සුවසේ ජීවත්වෙන මාර්ගය පාදගත්තා. පිහතුනි එනං කල්පනා කරගන්න අපි බුදුරාජාණන් වහන්සේගේ පන්සාලිස් වසක්පුරා දේශනා කළ දේශිත ධර්මය කළ යමක් ශ්‍රවණය කරනවා අද. ඒ ශ්‍රවණය කරන සෑම ධර්ම පරියායක්ම බුදුරාජාණන් වහන්සේ, දේශනා කළේ තතාගතයන් වහන්සේගේ අනුත්තරෝ පුරිසිදම්ම සාර්‍යය කනම ශ්‍රේෂ්ට බුදුගුණය ප්‍රකටවීම පිණිසමයි. ඒකින් ප්‍රකට වෙන්නේ ම අනුත්තරෝ පුරිසිසදම්ම සාරතිී බුදුගුණේ බල මහිමීමයි. එතකුට කෙනෙකුට හිතෙන්න්න පුළුවන්. එන දැන් දනතාවල විතරක් නෙමේ මේේ බුදුරජාණන් වහන්සේගේ අනුතුර පුරරිස් දම්ම සාරතතියේ බුදුගුණනේ ්‍රකට වෙන්නේ. මුළු පන්සාලෙස් වසක් පුරාම දේශනාකරු සෑම ධර්ම පරියායක්ත් තුළින් යම් කිසි කෙනෙක් සුවපත්තුනාානම්. දෙවියෙක් ්‍රහ්මයෙක් නාගේ ඒ සෑම අවස්ථාවක්ම බුදුරජාන් වහන්සේ ගනුත්තුර පුරෂ්ධදම සාරථයේ ගුණේනම් පිළිබිබි වෙන්නේ එපම නක්ද මේ අනුතුර පුරරිස්දම් සාර්ථයේ බුදුගුණේ බල මහිමය පතුනේ. බුදුරජාණන් වහන්සේ පිරිණුවන් පාල අද දක්වාම ඒ අනුත්තුරු පුලුසදම්ම සාර්ථයේ බුදුගුණය ජියොමානයි. එකට හේතුව ඔබ හොඳයට කල්පනා කරල බලන්න ඔබ යම්කිසි අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ ධර්මීෙරී පැදදුනාන. ඔබ යම් කිසි අවස්ථාවක මම සත්තු මරන්න හොඳදනෑ ම සත්ව ාත නින් වෙංවී යුතුයි කෙ බදුරජාණන් වහන්ේගේ ධර්ම ඉගත් න්න. හොරං කරන්න හොදනේ ිತ්‍ය ච හැසිර හොඳනේ බරු කියන් හොඳන රපාණනි කරන්න හොඳනය කියලා සීල මේේ සංවරයක් ඔබතු ඇතිකර ගත්තන අනුන්ට ඒරිසියා කරන්න හොඳනය ෛර කරන්න හොදනේ මේලෝකේ ජීවත්වෙනකොට අපි අපේ සතුට ඇතිකර ගන්නනං අපි අ්‍යයාට හදවතින්වත් වෛරක්‍රෝදාදී තත්වෝට පත්නොවී, හදවතින් ගෞරෝකු මට්ටමකට අපි පත්විය යුතුයි. එනිසාම් මේ කෙලෙස් නිවීම් අප විසින් සිදු කළ යුතුවයේ කියලා. යම් කෙසි සමාධි පදන කොයි පංවතුන්ගේ හිත්තුල ඇතිකරගත්තනම්. ඊළඟට මේ ලෝකේ තියෙනන ්‍රලක්ෂණ ධර්මතාවයන්, අනිත් දුක්ඛ නාත්මකින ්‍රලක්‍ෂණ ධර්මතාවයන්, පංචපාදාන ස්කන්දය වශයෙන් ඇරගිනේ පංචපාදන ස්කන්ධය තුළින් දකිමින් ධාතු වශයෙන් දකිමින් ආයතන වශයෙන් දකිමින් පටච සමපාද න්‍යයට අනුකෝලෝ මේ ෝක තමන්තුළ මේ ලෝකේ සකස්වෙන ආකාරේ දැන දැක. ප්‍රත්්‍යක්ෂ කර ගනිමින් ලෝකේ විෂිෂ්ටයන් බවට පත්වෙෙන්න්නට ධර්මය අවබෝධ කළ පිංහතුන් බවට පත්වෙෙන්න්නට. යම්කිසි ප්‍රඥ්ඥාමය පෙළඹවීමක් ඇතිවුනාානම් පිංහතුනි මේ සීල සමාදිී ප්‍රඥා එවගේම විමුක්තිය මුක්ති ඥාන දර්ශනාදී වශයෙන්. අදටත් යම් කිසි කෙනෙක් මේ ධර්මය තුළින් යම් ප්‍රතිඵලයක් ජීවිතෙයට ඇති කරගන්නවනම්. යම් සංවරයක් ජීවිතෙයට ඇතිකරගන්නවන ඒ සෑම සංවරයක්ම සීලමය වේවා සමාධිමය වේවා, ප්‍රඥ්ඥාමය වේවා, මෙ සෑම සංවරයක්ම බුදුරජාණන් වහන්සේගේ අනුත්තරෝ පරිසදම්ම සාරති බුදුගුණේ ප්‍රකටවීමක් මයි. ඔබ ලකේගෙන හිතන්න කලින් තමන්දිහා බලන්. තමන් මේ ධර්මය තුළින් කොච්චර සකස්තුනාද කෙල බලන් කෙනෙකුට බාහිරඉඳල කියන්න පුළුවන් මොනොවද මේ කරන්නේ මේවා මහා විකාරණේ මොනොවද මේ හොයන්නේ කියලා කෙනෙකුට පිටනිදන් කියන්න පුොළුවන් නමුද පින්වතුන ඔබදිහා බලන් ඔබ දිහා බාලනකොට ඔබට තේරෙනවා ඔබ මේ ධර්මය නිසා කොච්චර නිවීමක් ඇති කරගත්තද. කොච්චර සැනසීමක් ඇති කරගත්තද. මේ ඇවිලෙන ලෝකේතුළ ඇවිලෙන්නේ නැතුව හිත නිවාගෙන වාසය කරන්න කොච්චර පිහිටක් ධර්මය තුළින් ඔබ ලැබුවද. පිංනතුනී ඒහනං ඔබ තේරුන්ගන්න. ඔබ තුළත් මේ විද්‍යමානවෙන්නේ බුදුරාජාණන් වහන්සේගේ අනුත්තොරෝ ොඩිසුදම්ම සාරථයකෙන සම්බුදු ගුණයේ බලයමයි. ඇ රස්ථානකට ගේ පොම අපිට පේනවා ඔය වගේ දමනකතා ද තිය චිත්ත්‍ර හැටියට ඇඳදලතින කොට කෙකට කියන්න පොලවා ඉතිවා නොත්තුර පුරිි්ධම සාරතය බුදුගනිි ය දමනතාවලින් කියලනනි කියන් හිතින් අපියෝවා දන්නන්නේේ අපි දැක්කනය කියලා ඔය ාහිර පුද්ගලකුට තරක කරන්න පුළවාන් හැබැයි පිනොත්තුනී ඔය තරක කරනවා පැත්තකට දාලා. ඔබේ හිත තුලත් සමහරිටනි ඇත්වවෙන්න පුුවන් කියෙල හිතේ ැකයක්. දුගුණ පිළිබඳව යම්මහොතක ඇතිවුණොත්. එම ඇතිවෙන්නන්නේ කියලා කියන්න බැෑපෙන් ඇතුමකද සමාජයතියනඒක මතිමත්තාන්තර නිසා කෙනෙගි හිත සැේට පත්තෙන්ට පුළුවන්. එක අවිවාදෙන් පිළිගණ්ඩ වෙනවා සැේට පත්තන නිරන්තරයම ඒක මතවා දහෙනකොට හිත සැකේට පත්තිනවා. අන්න ඒ වෙලාවට ඔය ඔක්කොම පැත්තකින් කියයලා. තමන්ගේ හිත ධර්මීක් නිවිච්චාකාරයේ දිහා බලලා ප්‍රකට කරගන්න මේ ප්‍රකට වෙන්නේත් බුදුරජාණන් වහන්සේගේ. අනුත්තරූ පරිසදම්ම සාරතියේ බුදුගුණේමයි කියලා දැනගන්න. තමන්තුලින් ඒ බුදුගුණේ ප්‍රකට කරගන්න. ඒකින් කියන්නේ තමන් තුලේ බුදුගුණේ ඇතියෙනවා කියලනෙමි තමන්තුල බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුගුණේ ජීවමානව තිබෙනාආකාරේ දැන දැක අප ප්‍රමාණව සතුටුවෙන්. ස්්‍රද්ධ උපදවාගන්. මේ නිවීම තුළින්. අමන්තුොලේ ඇවුණනේ ාන්තිය තුලින් බුදුරාජාණන් වහන්සේ ගැනත්තුරෝ පුරිසි ධම සාර්ථය බදුගුණේ පිළිබඳු ප්‍රසාධය ඇති කරගන්න. ඒ ශ්‍රද්ධා මාත්‍රයේ ඒ ප්‍රේම මාත්‍රය ඒ ඔබේ හදවත තුළ ඇතිවෙන ඒ අත්‍යන්ත ගෞරවය පිහතුනි ඔබට ඔබ සුගතියට පමුණුවවා ගණ්ඩි වහල් වෙනවා. අඩුම තරමේ. අපිට මේ ජවිේතේ තුළ මේ ධර්මේ තුළ ලබන්න පුොළුවන් ඉහල ප්‍රතිඵල නොලැබේගියන් පිෙනතුනි ඔය ඒ මොහොත්තට ඇතිකරගන්න ඒ උතුම් සතුට පිවතුනිි අපි සුගතියට පමුණවන්න තරම් බලවත් වූ දෙයක්. ඒ තරන් මේ බුදුගෙන මෙනහි කිරීම කියන එක අපේ ජීවිතයට ශාන්ත්‍ය ඇති කරන්න දෙයා. ඟට දැ ට හැදිල ම ජව මාන බුදුරජාණන් වහන්සේගේ අනුත්රෝ පුරිසුධම සාරතී බුදු ගුණේ අදටත් ධරමානයි කියලා ඔබට දැන් ඉතාමත් පැහැදිලි මොද මේ කාරණා ප්‍රකටරන ප්‍රධන හේතු අනත් ්‍රර පුරිස ධම සාරථයකෙනන ගුණන ගෙන ක තාකරන වාරයක් ගාණනි අපේ ඔලුවට දමන කතා. එක ඒක දමන කත ඒවා ්‍රේෂ්ठයි ඒවා අපි ඇත් ටම නි කර හි තු ර . ප්‍රාෝගිකවත් මේ බුදුගුණල බලය අපට අදදකින්න පුළුවන් කියනෙක ප්‍රකට කරන්්ඩයි මං ඔබට මේ කාරණාව සසිහිපත් කරලා දුන්නේ. ඊළඟට පිවතින බුදුරජාණන් වහන්සේ මේ ලෝක්‍යාව දමනය කරන්්ඩ ක්‍රමවේද තුනක් පාවිච්චි කලා. එකක් තමයි අර්ති ප්‍රාතිහාරය. දෙවෙනි එක තමයි ආදේශනා ප්‍රාතිහාරය. තුංවනික තමයි අනුශාසනී ප්‍රාතිහාරය මේ ප්‍රාතිහාරය තුන භාවිතා කරල තමයි බුදුරජාණන් වහන්සේ ලෝක්‍යාව ධමනය කළේ හැබැයි පිවතුනි මේ අර්ධි ප්‍රාතිහාරය සහ ආදේශනා ප්‍රාතිහාරය කෙන මේ ප්‍රාතිහාරය දෙකට වඩා බුදුරජාණන් වහන්සේ බොහෝසෙන් ගෞරව කරේ අනුශාසනී ප්‍රාතිහාරයට ශ්‍රාවක්‍යාව මෙහෙවේ ශ්‍රාවකයාට උපදිෙස් දුන්නේ. ශ්‍රාවකයටට පැහැදිලි කරත්. අනුශසනයේ ප්‍රතිහාරය කරන්න කියලා. අපි බලම මොනවාද මේ බුදුරජාණන් වහන්සේ භාවිතා කරපු ලෝක්‍යාව දමනය කරන්න. මේ දමනය කළ හැකි දමනය කළ යුතු පුද්ගලිින්ම මේ උතු මමා මහන් නිවන නැමිතෙක් ෂේම භහූමියයට පමුණුවන්නට. ඔවන්ටේඒ මාර්ගගේ පෙන්න්නන්නට භාවිතා කරු මේ ප්‍රාතිහාරි තුුණ නවාද කළ කෙටි වචයෙන් අපි අවබහෝධ කරගමු. එර්දි ප්‍රාතිහාරී කියෙලා කියන්නේ ඔපිියඔයි කතා කරන්න විවිධ දක්ෂතා විවිධ මවාපෑම හිතාන්න අභ්‍යවකාශයෙන් වඩිනක ඒළඟට පොළොවේ කිමි දෙන එක මහමොහෝදේ හරියට පොළොවේ වඩිනෝවාගේ ජලයේ පොළොේ වඩිනොවාගේ වඩිනක මේ වගේ විවිධ දේවල් අපිට ප්‍රාතිහාරය හැටියයට සලකන්න පුොළන් ැ ඔයිපිගතුම් බලන්න අංගුලි මාල දමනේ දී හොඳටම ආලතියෙන දෙයක් තමයි. බුදුරජාණන් වන්සේ අධිෂ්ඨාන කරනු බුදුරජාණන් වහන්සේ කොච්චර හිමින් වැඩියත්. අංගුිමාල කොච්චරේගිෙන් දිව්වත් යට තමංගාවට ලංඟවෙන්ට නොහැකිවේ වාකිලි අධිෂ්ානයක් කළ ඒතියෙන් ර්දි ප්‍රාතිහාරමි අවස්ථාව. අන්න ඒ වගේ අර සුවිශේෂි තැන් අපිට සාමාන්‍ය මනසිං සිද්ධකරන්ට බැරි විශිෂ්ට වූ පුද්ගලයෙන් විසින් සිදුකරන ප්‍රාතිහාරය. ඔය ප්‍රාතිහාරය අතර පිවතුනි ශ්‍රේෂ්ට වෙන්නේ න යමක ප්‍රාතිහාරය. යමක ප්‍රාතිහාරය අසාධාරණ ඥානයක් යමක පාතිිහාරීය ඥානය කෙළකයන්නේ බුදුරජාණන් වහන්සේගේ අසාධාරණ ඥානයක් එකැන්නේ පසේ බුදුරජාණන් වහන්සේලාටවත් රහතන් වහන්සේලාටවත් සිද්ධ කරන්න බැරි බුදුරජාණන් වහන්සේලාට පමණක් සිදු කළහැකි ප්‍රාතිහාරයක්තම යමක ප්‍රාතිහාරය කෙළ කියයන්නේ ඔරුදි ප්‍රාතිහාරය අතර ශ්‍රේෂ්්‍රතම ප්‍රාතිහාරය මොද මේ මක ප්‍රතිහාරය කෙලක කියන්නේ ශරීරයෙන් එකවර කෙටියෙන්ම කිව්වොත් තමන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් එකවර ගිනිද්්‍යත් පිට කිරීම. මේ කෙටිම හැදින්නේ මොකද මේ පිළිබඳ විශාල විග්‍රහති බෙනවා නමුත්ඒේ විශාල විග්‍රහාවලට යන්න කලින් කැටියයෙ කාරනම අපිතේරුන්ග මොද බහෝ කරුණු කාරණාපිටමේ දේශනාව තුලින් ඉග ගන්න තියෙන නිසා ශරීරයෙන් එකවර ගිනිද්‍යත් පිට කිරීම. පැඟතුන්නේ යම්කිසි කෙනෙකුට තමන්ගින් තමන්ගේ ශරීරීෙන් ගිනිජාලා පිටකරන්නට අවශ්‍යන, ආධ්‍යාත්ික වශයෙන් දේනවිච්ච කෙනෙකුට තමන්ගේ ශරේරෙන් ගිනිජාලා පිට කරන්න හෝ, ගිනිවලින් කරන ප්‍රාතිහාරයක් කරන්න අවශ්‍යන. එයා තේජෝ සමාපත්තියට සමවැදිියයුතුයි. ඊළඟට යම් කිසි කෙනෙකුට ජලයෙන් ප්‍රාතිහාරය සිදු කිරීමට අවශ්‍යහි නම්. එයා වායෝ සමාපත්තියට සමවැදිීයුතුයි. එතකට පින්හතුනි තේජෝ සමාපත්තියටත් වායෝ සමාපත්වයටත් සමවැදිනකොට තමයි ඕනෑම කෙනෙකුට ගින්නෙන් හෝ ජලයෙන් ප්‍රාතිහාරේපාන කොළුවංකම ලැබෙන්නේ. එතුවට රහතන් වහන්සේ නමක් තමන් වහන්සේ අධිෂ්ඨාන කරලා ඒ තේජෝ සමාපත්්‍යයට සමවැදිල තමයි ගින්නෙන් ප්‍රාතිහාරය කරන්න. ජලයිෙන් ප්‍රාතිහාරය කරන්නත් ඒ විදිහටම අධෂ්ටාන කරලේ අදාළ සමපත්තියට සමවැදිල ඒකට යම් කාලවේලා වක්ගත වවා. හැබැ පිංහතුනි යමකමා ප්‍රාතිහාරේ සිද්ධ කරන බුදුරජාණන් වහන්සේ එකවර තමන් වහන්සේ ගිසිුරී දේහෙන් එකවර ගිනිත් දෙයක් පිට කරනවා. මේක කිසිසේත් සිද්දු නොවන දෙයා. මොකද එකවර කිසිම සිතකට සමාපත්ති දෙහෙකට සමවදන්න බෑ. එක තමයි චත්ත නියාමයක් එක මේ ලෝකී එක බුදුරජාණන් වහන්සේටඋනත් එක මොහොත්තක සමවදින්න පුළුවන් එක සමාපත්තියකටයි සමපත්ති දෙහකට සමවදින්න බැහැ නමුත් පින්වතුනි එහෙනම් කොහොමද බුදුරජාණන් වහන්සේ එක වර තමන් වහන්සේගේ ශ්‍රීදේහයෙන් ජලයත් ගිෙනෙක් පිට කරන්නේ. බුදුරජාණන් වහන්සේට ඒසා වේගෙන් තේජෝ සමාපත්තියට සමවදින්න පුළුවන්. ඒසා වේගෙන්න් ආපෝ සමපත්තිට සමවදින්න පුොළවා. මාර්ුවෙන් මාරුවට තේජෝ සමමාපත්තිට සමවදදිමින්, ආපෝ සමපත්තිට සමවදිමින්, ශරීරයෙන් එකවර ගිනිද්ධත් පිට කරනවා වගේ පේනවේදිහයට වේගවත් ලෙස මේ සමාපත්තින්ට සමවදිිනවා. බලං ඉන්නයට පෙන් එකවර පිට වෙනවා කිය නමුත් සිද්ධ වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ මහා වේගකින් යමක මහා ප්‍රාතිහාරේ සිද්ධ කරනවා. තේජෝ සමාපත්තිටත් ආපෝ සමාපත්තිත සමවදිනවා. රහතන් වහන්සේලට මේක කරන්න බෑ කාලය ගණ්ඩ වෙනවා. ඒජ සපත්ති සමඇදිල ඒකින් කරන්ට ඕන ප්‍රාතිහාරරි පාලතමේ ආප සමපත්තිට සමදිින්න්න වෙන්නේ. අනික ඒකත් සෑම රහතන් වහන්සේ නමකට බෑ තේජෝ සමපත්යේේ දියුණු කරග රහතන් වහන්සරට විතරයි ජෝ සමපත්තිට සමවදන්න පුළුවන්. ආපෝ සමපත්යේේ දියුණ කරගත්ත රහතන් වහන්සරට ඉතරයි පෝ සමපත්තිර සමදින්න පුොළුවන්. ඉතින් පෙන්න්නතුන බුදුරජාණන් වහන්සේට ඒ ශ්‍රේෂ්ටත්වේ පෙහිටන්නේ යමකමහ පාතිහර බුදුගෙනෙකුට පමනක් ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඒ ඒ අවස්ථාවදී තාමත් වේගවත් ක්‍රියාවලයක් හැටේට එකිනෙකට වේගිං සමවදිනවා. එතකොට මේ අයමකමහා ප්‍රාතිහාරයේ තමයි එර්දි ප්‍රාතිහාරය අතර ශ්‍රේෂ්්‍රත ප්‍රාතිහාරය බවට පත්තිෙන්න්නේ. බදුරජාණන් වහන්සේ මේ සෑම ප්‍රාतिහාරයක්ම පාවිච්චි කළ लोකාව දමනය කළ දෙවියන්ගේ සැක දුරු කරන්න යමකමහා ප්‍රාතිහාරය සිද්ධ කළ ශාක්‍යයන්ගේ මා්‍ය දුර් කරන් යමකමහා ප්‍රාतिහාය සිदද්ධ කළ මේ විදියට බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ලෝකයාගේ දමනය පිණිස ලෝකයාගේ හිතනී ධර්මයට ගොුණුවෙන විදියට ධර මේේ තේරුම්ගන්නට වපසරය හැඳීම පිණිස ප්‍රාतिහාරයන් अර්ධි පාतिහාරයෙන් भाවිතා කළ. ර්දි प्र්‍රतिහාරෙන් भाාවිතා खලා ඒ අතර ශ්‍රෂ්ට වෙන්නේ යමක මහා ප්‍රාतिහාරියයි එනම් තේරුන්ගන්න මේ තමයි ර්දි ප්‍රාතිහාරි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රාतिහාරියට එච්චර ගෞරවයක් දැක්වේ නෑ බුදුරජාණ වහන්සේක කෙටීම්කිවොත් ගණන් ගත්ති නෑ බදුරජාන් වහන්සේ මේ ප්‍රාතිහාරය හැම මෝතගම පාවිච් නොකරපුද ඉඳල්ලා හිටලාභාවිතා කලා මිසක් බුදුරජානාන් හම වෙලාකොම් මේ ප්‍රාතිහාරය, භාවිතා කරනට කැති නිත්නෑ ශ්‍රාවකන්ට උපදෙස්තුන්නේ භාවිතා නොකරන ලෙට. ඊළඟට පින්ංගතුන දෙවරන ලෝක්‍යාව දමනය කරන්නට පාවිච්චි කරපු දෙවැනි ප්‍රාතිහාරය තමයි ආදේශන ප්‍රාතිහාරය. මොකදම මේ ආදේශනා ප්‍රාතිහාරයේ කියලා ධර්මයුතුල විග්‍රහාවන්න. බුදුරජාණන් වහන්සේ ලෝක්‍යාව දමනී කිරීමට, අන්නයාගේ සිත කියව්වා. එකඇන්නේ ඒ මොහොතේ ඒ ඒ පුද්ගලයා මොනවගෙනද හිතහිතායින්නේ යා මේ මොතේ වැඩිපුරම මොවර්දයා කැමැති වෙලායින්න කියලා සිත පිළිබඳව ආවර්ජනයක් කරලා, ඒ සිතෙහි ස්වභාවේ දැනදැක අවශ්‍ය කරන අනුශාසනවල බාදුන්න. එතකුට මේ විදිහට තවත් පුද්ගලයෙන්ගේ සිත කියවලා. ඔහුට අවශ්‍ය කරන ධරම්මාර්ග පෙන්න්නන්නට ඒ භාවිතාකරම ප්‍රාතිහරයට අපි කියනවා. ආදේශනා ප්‍රාතිහාරය කියලා අනුශාසනාව කරන්න කලින් ඒ පුද්ගලගේ හිත කියවනවා. ඒ පුද්ගලගේ හිත කියවනවා. ඒ හිතේ ස්වභාවය හඳුනගන්නවා. මේකට අපි කියනු ආදේශනා ප්‍රාතිහාරය කියලා මේකත් බුදුරජණන් වහන්සේ එතරම්ම සලකපු නැති ගෞරෝ නොකරපපු ප්‍රාතිහාරයක් ධමිනයේ කිරීමට පාවිච්චි කරපු. ඊළඟට පිංහතුන්නේ තුංගනි ප්‍රාතිහාරය තමයි අනුශාසනී ප්‍රාතිහාරය. ුදුරජාණන් වහන්සේ බොහෝසයින් ගෞරෝ කරපු, ඔය පන්සාලස් වසක්පුරා බොහෝසයින් භාවිතා කරපු ප්‍රාතිහාරය. ඒ තමයි අනුශාසනී ප්‍රාතිහාරය ලෝකයාට මේ ධර්මය කියල දුන්න. දර්මේ පැහැදිලි කරල දුන්න. ඉන්ද්‍රිය ශක්තිීන් වර්ධන වන විදදියට අතීතකුසල් මතුවෙන විදියට වර්තමාන සල් ඩිල යන විදියට අතීත අපසල් ඇති නොවනවිදියට වර්තමාන අපුසල් ප්‍රහාාණය වන විදියට බුදුරජාණන් වහන්සේ මේ ධර්මය ලෝකයාට දේශනා කලාා. ඒ දේශනාකරපු විදිහ ඒ දේශනාකරපු ක්‍රමය ඒ දේශනාකරපු ආකාරය පිහතුනි අනුශාසනී ප්‍රාතිහාරය හැටියට ධරමින් තුළ විග්‍රවෙනවා. එක්තර අවස්ථාවක බුදුරජාණන් වහන්සේ හම්බෙන්ඩෙනවා කේසී කියල කෙනේ. මිය ඇල්ලා බුදුරජාණන් වහන්සේගාව ඉඳගෙන ඉන්නකුට බුදුරාජාන් වහන්ේ යනුවත් කේසි ඔයා හරි ප්‍රසිද්ධයි අශ්වයෙන් දමනය කරන්න. කොහොමද මේ අශ්වය දමනය කරන්නේ.ඒවෙලා මේ කේසි කියෙන ස්වාමිනි, මම අශ්වයන්ව හොඳින් දමනය කරනවා. හොඳයට හාදරින් කතා කරලා හොඳට දමනය කරන තැනුත් තියෙනවා. මං සමහාර අවස්ථාවල මේ අශ්වෙන් නරකින් දමනය කරනවා. ඉතාමත් සැරපරුෂ විදධහයට ගහලා රවටු කරලා දමනය කරන්න තනුත්තියෙනවා. සමහර අශ්වයෙන් ඉන්නවා ඔය දෙකින්ම දමනේවේ නැතොකට දෙකම පාවිච්චි කරන්න වෙන හොඳින් කතා කරන්නත්වෙනවා නරකින් සංග්‍රහ කරඩත් වෙනවා. එතට එහෙම දමනය කළහැකි අශ්වයත් තියන්නවා. ස්වාමීනේ ඔය ආකාර තුනෙම්ම දමනය කරන්න බැරි මහා දර දඩු හික්මොවන්ඩ බැරි මහා අමුත්තුම අශ්ිව පිරිසක් හින්නවා. ස්වාමිණේ එයාල දමනය කරන්න බෑ. ඉතින් ම යාලාව මරලදානවා. හේතුව ස්වාමීනී මට මේ අශ්‍යාව දමනය කරගණඩ බැරිවුනාා කියලා පිට ආරංචුනත් මම ගාවටයි අශයව ඇරගෙන ඉන්නෙත්නෙ මගේ කේෘුති නාමේයට හානියක් වෙනවා. එනි සමංයට හානියක් කරනවා කිවවා. ඔන්න ආශ්යව දමනය කරපු ආකාරෙ. මේකහංඉන්න කේසි හනොයිට පස්සේ බුදුරජාන් වහන්සසිකෙන් පෙරලා ප්‍රශ්න කරනද මේ සාකච්ඡාවයාන අතරේ ස්වාමින දෙැ ඔබහන්සේ ප්‍රසිද්ධයයි. පුරුෂයෙන් දමනය කරන්න් දක්ෂයි කියලා. කෝහම දඔබහන්සේ මේ හික්මවිය යුතු හික්ම විය හැකි මේ පුද්ගලයෙන් දමනය කරන්න ඔබවහන්සේක් මොනවිදධිය ක්‍රමවේද පාවිච්චි කරලද. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මමත් හොඳින් දමනය කරනවා. මමත් නරකින් දමනය කරනවා. හොඳින් නරකින් දෙකින්ම දමනය කරනවා. මේ තුනිම් දමන කරන්න ැවුණුත් මත් ඒ පුදගල මර්ල දාන කිව. එඩ පස්ස මේ කේසේ කියනවා ස්වාමීණී ඔබහන්සේ ප්‍රාණගාතෙන් වෙන් විච්ච කෙනෙින්. මෙ ආරේ විනේ තුළ හික්මච්ච කෙනෙ ඔබහන්සේ කෝමද ඒවාගේ දෙයක් කරන්නේ. හික්මින් නැති අයි මම වගේ කෝමද මරලාදානේ පුදමේ එ හනවා එඩවස බුදුරජාන්වාසේ විස්තර කරලා දෙනවා. මකද මේ ආරයවිනිේ මර දැමීමක්කා සමාන වෙන්නේ මුකද කෙලා පෙන්නලද දෙනවා. දැ අපේ එක එක බලම් බුදුරජන්නාන්සේ පෙන්නල දෙනවා ොක්දම හොඳින් දමනය කරනවා කෙළ කියන්නේ. මෙලෝකයේ හොද දෙයක් කර පොහම ඒ හොඳදේට විපාක මෙන්න මෙහෙමයි. කුසල් වඩ පොහම ඒ කුසලේත් තුළ වැඩියයාම වෙන්න මෙන්න මෙහෙමයි කියලා කුසලේෙහි ස්වභාවය. පිනෙහි ස්වභාවය, පිනෙහි විපාක, කුසලේහි විපාක පැහැදිලි කරලා දෙෙනවා. එතකට හිතේලොකු සත්තු ටක් ඇති වෙනවා. මෙම පංකරොත් මට මේවාගේ විපාක ලැබෙනෝ මං මෙම කුසල්ලඩුවත් මගේ සිත දියුණු වෙලා මේ වගේ අධිගම කරායන්නට පොළොහංකවම් මට ලැබෙනවා කියලා හිතේලොකු ප්‍රසාධයක් ඇතිවෙනවා. ඒකතමයි හොඳින් දමනය කිරීම. මොකදද මේ නරකින් දමනය කරනවා කියලකෑන්න. නරක කියල දෙෙනවාද නරකින් ඒක අනේ ගහල බැනලහෙම තරවටු කරලා නෑපිමත්තුනිේ බුදුරාජාණන්වාහසෙක් ධරමය තුළ නරැකින් දමනය කරනවා කියලා කියන්නේ පාපේ ස්වභාාවේ කියල දෙෙනවා. අකුසලේ ස්වභාවේ කියල දෙනවා. පෞකරොත් මේ විදිහයට විපා කලැබෙනවා කියලා කියලා දෙනවා. ඒළඟට අකුසල්කරොත් මේ විදිහයේ තමන්ගේ කුසල්සිත විනාසකරලා තමන්ව සංසාරයට ඇදලදාන විදිහ පෙන්නුම් කරලා දෙනවා. තමංව සංසාරය තුළ අනතුරට පත්කරන ආකාරය පෙන්නල දෙවා. මේවිදියට කුසලය මේ කුසලේට විරුද්ධ වූ අ අපුසලෙහි ස්වභාවේ විස්තර කරලා දෙනවා. අන්න ඒකට කියනවා මේ ආයෙවිනය තුළ නරකින් දමනය කරනවා කියලා. ඊළඟට පින්වතුනී බුදුරජාණන් වහන්සේ දේශනා කන මුකදදමයේ හොඳින් නරකින් දෙකින්ම දමනය කරනවා කෙළ කියන්න පිණහි ස්වභාාවයක්ත් පෙන්නලදිනෝ පවේ ස්වභාාවයක් පෙන්නලදින කසලෙහි වභාවයක්ත් පෙන්නලදි න කුසලේ වභාාවයක් පෙන්නලදිනවා මෙදදි පැත්තේීම ස්වභාාවේ පෙන්නල දිලේ වගේ විපාක පෙන්නලදිනවා එතකට මේ දෙකින්ම දමනය කරන්න පුළුවන් යත්තිේනො ඊළඟට ොකදදමේ ආරය හි ගාතනය කරනවා මරලදානවා කෙළ කියන් පතුනි කතා නොකර අතහරිනවා. අනුශාසනා නොකර අතහරිනවා. මොකවතා විශේෂෙන් කියල දෙෙන්නේනේ. ඇහුවොත්යමක් කියලා දෙනවා එහෙමනැතු විශේෂයෙන් ධර්මින් අවවාද කරන්න යන්නෙ නෑ. අන්න එකට කියන අපි විශේෂනමක් බ්‍රහ්ම දණඩනය කියලා. එතකොට අර සත්තු මරනෝවාගේ එකක්නෙ මේ මේ ආරයවිනිෙහි ඝාතනය කියලාකෑන්, ආරවිනිහි ඝාතනය කලා කියන්න පිරනතුන ධරමය පෙන්න්නන්නෙ නැතුව ඒකෙනාව පොඩ්ඩක් පැත්තකට කරලා තියෙනවා. ධර්ම තුළ ගන්නනවා ර් විනිය තුල මේ කතානොකර අතහැරීම කියලා කියන්නෙ පින්න්නතුන, හතන කර නොට ොඩ දරුණ දෙයා ොකද ට ಡි ල් සි್ පදවා ගන්නට කුසල්සිත් ්‍රහාණය කරන්නට, පින මෝදු කරගන්නට පවා අඩුකරගන්නට අවශ්කන මග පෙන්නම් ලැබෙන්න්නේනෑ. නිසම ර වි නය තුළ ්‍රහම දඩනය කියෙලා කියන්නේ මරණයක් හා සමාන දෙයක් බලවත්තුූ දෙයා. එතකොට දැම් බලන්න පිංන්නතුන මේ හතරම සම්බන්ධ වෙන්නේ අනුශාසනී ප්‍රාතිහාරයට පල සසක්පුරා දේශනා කරපු ධර්මය අනුශාසනී ප්‍රාතිහාරයට යන්තර්ගත්ත වෙන්න. අදටත් අපේ ධර්මය අනුගමනය කරමින් අපි තුළ සංහොරයා කැත්වෙනවන ප්‍රකට වෙන්නේම බුදුරාජාණන් වහන්සේගේ අනුශාසනී ප්‍රාතිහාරය බල මහිමේමයි. එතකොට මේ කේසි එක්ක කරපු මේ සංවාදදී. බුදුරජාණන් වහන්සේේ පෙන්නපු ක්‍රමවේද හතරම අනුශාසනී ප්‍රාතිහාරයේ ස්වභාවයමයි දෙ පලවෙනකත් කෙළිම් අනුශාසන ප්‍රාතිහාරයට සම්බන්ධයි දෙවෙනකත් අනුශාසන ප්‍රාතිහාරයට සම්බන්ධයි තුම්විකත් අනුශාසන ප්‍රාතිහායට සම්බන්ධයි හතරවෙනකත් සම්බන්ධ හැබැයි උඩින් පේන්නේ අනුශාසනාවක් නෑ වගේ අනුශාසනා කරන්නේ නැතුව පසකහි පසකට පැත්තකට කරලා හැබීමත් අනුශාසනාවම කොටසක්. එය තුළ සොයංවිනයක් ඇතිවෙනවා. තකොට ඒ එකත් අනුශාසනී ප්‍රාතිහාරයම තින විශේෂත්තයක්. පිඟතුන ඒනම් මේ ප්‍රකට වෙන්නේම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනී ප්‍රාතිහාරයේ බලමහිමේමයි මේ සමස්තේම එරදි ප්‍රාතිහාරය ආදේශනා ප්‍රාතිහාරය අනුශාසනි ප්‍රාති්‍ය හාරේ හා අනුශාසනි ප්‍රාතිහාරය තුළ බෙදලාගියපයේ ක්‍රමවේද පහ මේ සමස්තේම නියෝජනය වෙන්නේ බුදුරාජාණන් වහන්සේගේ අනුත්තොරෝ පොරිසදම්ම සාරති සම්මාසම් බුදුගුණේ බලමහිමීමයි. එනිසා හිත සතුටු කරගන්න. මෙයාකාරෙන් විවිධ වූ අනුත්තරෝ පොරිසදම්ම සාරති, බුදුගුණේ විවි ස්වභාවයන් පිළිබඳෝ මෙැනහි කරකර. එහි බලමහිමි අදට ජීවමානෝ පවතින බව මිනේ කරකර තමන්තුළ බුදු රජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධා වැරදදිියුණු කරගන්. ඒ බුද්ධා නුස්සති භාවන බලවත් කරගන්න බුද්ා නුස්සති භාවනාව තුළ ජීවත්න බට කකාදාවත් පිංහතුනනි විපතක් කරදරයක්. දුරුවලකමක් ඇතිවෙන්නේනේ, ඔබ තුළ ඉතාමත් ශක්ති සම්පන පෞරුෂයක් ගොඩිනැගෙනෝ දරුම්මාර්ගගේ බලවත්තිෙනවා. ධර්මය තුළ ෙදෙන්න අසාහිතන හැම වෙලාවකම. ඒ ආන්තෙම සෝභගවා ඉතිපි අනුත්තරෝ පුරිසුදම්ම සාරති ඒ භාග්‍යත් බුදුරාජාණන් වහන්සේ කාන්තෙම අනුත්තරෝ පුරිිසුදම්ම සාරතිී වනසේක කියෙලා හැමම හොතකම හිතහිතා සතුටවෙන්න. එවන්න අනුත්තුරූ පුරිස්්දම සාරතිී බුදුගනැඇති භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා කලාපී ප්‍රාර්ථනා කරමු. අද මේ වස්සාන ධර්මදේශනා ය නාලිකාවෝස්සේ විකාශය කෙරෙනම ධර්මදේශනාව සඳහා දායකත්වය දරන්නේ ස්විට්සර් ලන්තේ ජිනීවානුවර පදිංචි, පියල් රණජීව මහත්මාන, අජන්තා රනජීව මහත්මී සජින රජීව දියනිය. හේෂාන් රණජීව පුතනුවන් ආදීම පෞුලේ සියලු දෙනාම විශේෂයෙන් පෙබරවාරි මසු නවෙන දිනට එනම් ජන්මදිනයේ ඉදිලත් තිබෙන අජන්තා රණජීව පිංවත් නෝනාා මහත්මියයට ආශිර්වාද කිරම් පිනිසාත්. ඒවාගේම සජිනිි දේනයටසාහ හේෂාන් පුතනුවන්ට ආශවිර්වාද කිරීමටත්. ඒවාගේම හදනයේ මහනුවර පදිංචි ආර්ජී රණසිංහ පවුලේ සහෝදර සහෝදරියන් ඇතුළු ඒත් පින් අන්ත පවලල දරුවන්, එවාගේම කනම්පල්ල කොස්ගම පදිංచි සියලුම ඥ්‍යාතීන් නැතුළු ලංකාවේ සිටසර්ලන්තේ, වෙන ත්‍රටවල්్ සිද්න කල්්‍යයාන මිත్්‍රේෙන්ට, එවාගේම ගුරුවරුන්ට ආදී කොටග සියලු දෙනාටම. ආශිරවාද පිනිස, ඒ ජීවිත තුළ සීල ාාවනාධදි උතුම් ුණධරමයෙන් දෙවුණු තිෙවුණු කරගෙන චතුරාර් සත්‍ය ධර්මි අවබෝධ කරගැනීමට ඉවහල්වේවාකිෙන ప్්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාව සඳහාදායකත්වය දරනවා ඒ අනුව ඒස් උතුම් පరాාර්ථනා මුදුම් පත්වේවා ජන්මදිනේ සමර අජන්තාා රණජීව පిංහ මහත්මයට නිදුක් නිරෝගී භාාවයන් පදීවා ඒ පෞලේසිියළු දෙෙනනාටම ශාන්තිය සනසිීම දාාවේවා. මේ ධර්මේ ශවනය කලාවූ ඔබ සියලු දෙනාටමත් ශාන්තිය සැනසීම උදාවේවා නිදුක් නිරහුගේ භාවයන්න උපදීවා. ඒවාගේම ධර්ම දේශනාව සඳහා දායකත්්‍යය දරන. පිංවන්ත පවල්లోල මේ පරලෝයාන්ට ඒදුන සිල්ම පිින්gneතුන්. ඒ රනසිං ආදරණිය පියාන ඇක්ම නාදරණිය පයාානන් සෝමහංගම මෞතුමිය ඒවාගේම රංජිද ධර්ම සේන අයියා ඒවාගම් කිරියම්ම කිරියත්තා ඇතුළු. ඒ පවලේ මිය පරලෝයන්ටේදන සියලෝම මලගිය ඥාතේන්ටත් ධර්මදේශන අස්ත්‍රවණය කන්න පින්ංවතුන්ගේ නම්ගොතුොලින් ැසේ මිය පරලෝයාන්ට ේදන සියලු මළගිය ඥාතෙන්ටත් මේ පින්පෙත්තපි අනුමෝදං කර්මා අනුමෝදං වේවා. ඒ හැම දෙනෙක්ම සැපේං සැපේට පත්තේවා තුම් නිවනේ නිවෙෙත්තුවා එවාගේම ගෞරුවනිය මහා සංගරත්නයට මේ පින් පෙත් අනුමෝදං කරුම අනුමෝදං වේවා මහා සංගරත්නේද සුවපත්්‍යවතුම් චතුරාරය සතති ධර්මයාව බෝධ කොට ගනිත්වා ඒවාගේම දෙවියන් බ්‍රහ්මයන් සහිතලෝගේ සියලළුම පින්කැමති සත්්‍යයෝ මේ පින් පෙත් අනුමෝදංම ඒ හැම දෙනෙක්ම ුව පත්භාවට පත්වේවා මෙ ධර්මදේශනාව ලබාගැනීමට උදව උපකාර කරපු ගයන් මහත්මානන් සේවේ කරන, පින්වත් සියලළ මහත්ම මහත්මීන් සියලු දිනාටමත් මේ පුුණ්ඥානම දනාව සිද්ධ කරන හමදි නාටම ශාන්ති්‍යය සැසිමු දාවේවා, උතුම් චතුරර සත්‍ය ධර්මය අවබෝධවේවා, මෙැවත නැවතත් පොදවේ පාර්ථනා කරනවා අධර්මදේශනාව සංවිධානය කරන, ධර්ම දේශනාවට සම්බන්ධවෙන්න ධර්මදේශනාව. සූදානම් කොට පිංග රැස්කරගැනීමට අවශ්‍ය කරන මේ අවකාශි සලස්වාදන සියලු පිංහතුන්ලාට කායිකමානසික සුවසාහනය උපදේවා රත්නත් ්‍රයාාශිරවාද ලැබේවා දේවරැකවරණය ලැබේවා. මෙලව සැනසීමම් උදවේවා පරලෝ සැනැසිීමම් උදවේවා කෙළවර උතුම් චතුරාර්ය සත්‍යය ධර්ම අවබෝධ කොටගෙන අමාමහනිවෙනි නිවෙන්නට හේතුවාසනාවෙන මහනෙයෝ කුසලයක් භාවේට මේ උතුම්. ධර්र्මදාాනමీ කුසಲේ හේතුවාసනාමవේවා කියලා ప్రాර්ථනා කරනවා ಆకసಹచබමట දේවානාగా මහිද್දිిక pഞంత అనుුమෝದత్වා చిරగరకంతు සබුද්ධසාాసනం ಆకసటచు මටట දේවානාగా මහිද್දිిखा pഞంత అనుුమෝதி్వా చిරగరకంతు సంබුද්ධසාాසනం ආකා සට්ටාචබුම්මට් හාදීවානාගා මෛද්දිකා පුഞ්ඥන්තන් අනුමෝදිත්වා චිරංගරක්කන්තු සම්බුද්ධ සාාවකං දේවෝවස්සතු කාලේන සස්ස සම්පත්තිහෝතුච පීතෝභවතුලෝකෝච ئۆර්රාජා භවතුදම්නිකෝ තුुනරෝණ නන්තගුණ බලින්ව බැමදිනාටුම් සෙතක් ෂාන්තියක්. සැන සේීමක්ම වේවා කියන ප්‍රාර්ථනා කරන තුොනරන් සරණයි. වස්සාන ධර්ම දේශනා ජරියුබ් නාලිකාවෝස්සේ ඔබ ඒශ්‍රවනය කළේ පෙබරවාරි මස්ස නවවන දිනට ජෙදී තිබුණු අජන්තා රණජීව මාත්මියගේ උබන්දිනට ආශේර්වාද පතා ධනයන් අතර උතුම් ඕදානය වස්සාන ධර්ම දේශනා ජඩියොබ් නාලිකාවොස් සේසිදු කළ ධර්මදාන වයපින්කමයි එෙනෙන් පින් පර දායිකත්වය ගෙන කටුතු කළේ ස්වි්සර්ලන්තයේ ජිනීවාහි පාදිංචි පියාල් රණජීව මහත්මා අජන්තා රණජීව මහත්මිය ස්ජිනී රණජීව දියනිය සහ හේෂාන් රණජීව පුතු ඇතුළු පවුලේ පින්වත් පෙරසයි. සිදු කලාවූ ධර්ම ධානමය කුසලේ අනුභාව බලයෙන් එම පෙන්වත් පවුලේ සියලුමතිනාට නෙදුක් නිරෝගී සුවය සහ නිර්ගශ පිණස්සම මේ පින්කුසල් හේතුවාසනාවේවා දමස . बசමටත් சம்මා संබුது சරණයි. විවටන ඔබටක් ඔබේ ජංවතිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිතමිතුරන් වෙඩුවෙන් පුුණ්්‍යානමෝදනා කිරීමටත් සුජීවත්තු සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශणනා යු නාලිකා වෝ से දයිකතු ධර්මදේශනා ප්‍රාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩිදුु අයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාගේට බින්තුයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාගේට දම්ස සැමට තෙරුබන් සරනයි බිදුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුළ. බින්දුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුළ. වස්සාන ධර්මදේශනා දිනපතා නවත්තුන ධර්ම දේශන ස්ශ්‍රමණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTubeුබ නැලිකාව දැන්ම සබස්කරයි් කරන්න ෙලයිකරනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා. ග්‍රහතුස් අපල දුරුකර ඔබේ නමටම සිත්කවකින් ආශිර්වාදලබාගෙන කදර පාத்துක දුරුකරගන්න කතා කරන්නපිට බந்துයි හයි එකයි அටයි පනස්හයි පනස්හයි ධහතුන දුරකතනා ேට දිந்துයි හයි එකයි අටයි පනස්හයි පනස්හයි ධාතුන දුරකතනාගේට වස්සාන ධර්ම දේශනා.